අයිබෝන් කියලා පිළිගන්නවා Mr. Lian YouTube channel එකට. ඔයාලා දකින්නදී අපි වීඩියෝ 3ක් වගේ කරලා තියෙනවා. ස්පීකර්ස් කියන සහ අnder seat subwoofer එකක් ගැන ඔයාලා ඒව බලන්න නැති කියලා හිතනවා. ඔයාලට පේනවාද අද අපි කතා කරන්න යන්නේ මොකද්ද කියලා? Pioneer 4" speaker එකක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. මේක ගැන කතා කරද්දී මේක බජට් ස්පීකර් එකක්. ඒ වුණාට 4" වලින් ලොකු වැඩක් ඒ බජට් එකට ලොකු වැඩක් ගන්න පුළුවන් ස්පීකර් එකක් තමයි මේක. අපි මේක ගැන වැඩි විස්තර unbox කරන ගමන් කතා කරමු. හරි මේ Pioneer product එකේ ගහලා box එකේ ගහලා තියෙන දේවල් බැලුවොත් ඉස්සලා model එක ගහලා දෙනවා TSF 1034R කියලා. ඊට අමතරව මේකේ watt ගණන ගහලා දෙනවා watt 150 two-way voices සහ inches ගණන ගහලා තියෙනවා. ඊට අමතරව Pioneer ලගේ වැදගත් කරනවා නම් මේගොල්ලන්ගේ serial numbers එන්නේ මෙයාලගේ එන්නේ barcodes. Pioneer ගොඩක් මේවලේ ඉන්න barcode අපි ඒක ස්කෑන් කරලා මේ product එකේ original භාවය සහ quality එක බලන්න පුළුවන් අපිට මොන series එකද කියලා. අනිත් පැත්තට ඒකෙත් එහෙමමයි තියෙන්නේ. හතර මේ පැත්ත හැරෙවොත් අපිට ඉස්සෙල්ලාම උඩින්ම දක ගන්න පුළුවන් parts box එකේ include වෙන්නේ මොනවාද කියලා. ඒක ගහලා තියෙනවා ඇන 8ක් සහ ඇන රඳවන 8ක් white code එකක් සහ grey code එකක් කියලා. මේ කෝඩ්ඩල පාටවල් තින්නේ ග්‍රේ වයිට් කියන්නේ සාමාන්‍ය ප්ලේයර් එකේ ඉස්සරහට එන ස්පීකර්ස් වල පාට. ඊට අමතරව පිටිපස්සට එනවා සාමාන්‍යයෙන් තින්නේ purple green කියලා. ඒකෙන් සඳහන් වෙන මේවා ගොඩාක් ඉස්සරහට පාවිච්චි කරන ස්පීකර්ස් කියලායි. යටින් සඳහන් කරලා තියෙනවා මේකේ මේකේ වෙනවා දැලක්. ඒ දැලේ තියෙන වට ප්‍රමාණය සහ ඒකේ ගණන්තික ඊට අමතර ස්පීක එකේ වට ප්‍රමාණය ගණන්තික ඊට අමතර මේකේ ස්පීකර් ගැඹුර සහ ඒ මේකට කොච්චර ගැඹුරක් ඕනද කියලා දාලා තියෙනවා ධාරිතා ඔක්කොම ටික. ඊට අමතර මේකේ තියෙනවා මේ මේඩ් ඉන් වියට්නාම් කියලා මේක වියට්නාම් වල හදලා තියෙන්නේ. මේක අරපුවටිය එක පැත්තක පියන එක ගහලා තියෙනවා මේක මොකටද පාවිච්චි කරන්න පුළුවන් කියලා. මේක ඩෝස් වල පාවිච්චි කරනවා නම් පිටිපස්සේ සමහර කාර් වල පිටිපස්සේ තියෙනවා ඒකට ලෑල්ලක් වගේ ලෑල්ලට දාලා පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව ඩෑෂ්බෝඩ් එකට දාලා පාවිච්චි කරන්නත් පුළුවන්. මේක ෆික්ස් කරන ක්‍රම සහ මේක මේකේ එන දැල පාවිච්චි කරන්න ඕනේ කොහොමද කියලා තමයි මේක ගහලා තියෙන්නේ. ඊට අමතරව මේකේ chart එක තියෙනවා මේකේ hertz chart එක තියෙනවා කොහොමද එන්නේ කියලා. අනිත් පියන ගත්තොත් අනිත් පියන තියෙනවා මේකේ ස්පෙක් එක අපි බැලුවොත් සාමාන්‍යයෙන් මේක වූෆර් එක මිලිමීටර් 102ක් වෙනකන් සයිස් එකක් තියෙන්නේ. ටුවිට් එක මිලිමීටර් 30යි. නෝමල් ඉම්පිඩන්ස් එක සාමාන්‍යයෙන් ඕම්ස් 4ක් වගේ තමයි තියෙන්නේ. සෙන්සිටිවිටි එක සාමාන්‍යයෙන් 86 dB වගේ. ෆ්‍රීකවෙන්සි රෙස්පොන්ඩ් එක සාමාන්‍යයෙන් හර්ට්ස් 45 ඉඳන් කිලෝහර්ට්ස් 15ක් දක්වා විහිදෙනවා. මේකේ පවර් එක සාමාන්‍ය වොට් 150යි. නෝමල් පවර් එක කියන්නේ RMS එක සාමාන්‍ය වොට් 20ක් වගේ තමයි සඳහන් වෙලා තියෙන්නේ. මේකේ බර ගත්තොත් ග්‍රෑම් 360ක් වගේ තමයි මේකේ බර සඳහන් වෙලා තියෙන්නේ. අපි බලමු මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මේක ඇතුලේ ඇරෙබේ හැටිය තියෙන්නේ මේකේ වොරන්ටි වගේ කොලයක් තියෙන්නේ. ඊට අමතර මේක අර සඳහන් කරලා තියෙන ඇනසෙට් එක සහ ඒකේ තියෙන රඳවන ටික. ඊට අමතර white code එක සහ grey code එක. මේ ස්පීකරේ දැල ඇවිල්ලා දින සමහර ගොඩක් මේ වල දැල නම් දාන්නේ මොකද මේ ඩෑෂ්බෝඩ් වලට යන හින්දා ගොඩක් සාමාන්‍යයෙන් නැනෝ ඒ වගේ පොඩි වාහනවලට තමයි මේක සාමාන්‍යයෙන් දැලත් එක පාවිච්චි කරන්නේ. මේ දැල නම් ලංකාවේට එච්චර සාර්ථක දැලක් නෙමෙයි. මේ දැල දූවිලි යනවා. මේක මේ තිබ්බම මේකෙන් ඔබන්න කරන්න සහ කාටරේ මේ පොඩි ළමෙක් උනත් ඇඟිල්ලෙන් අයින්න කරන්න ලේසියි. මේක ට්විටර් එක ගත්තොත් ට්විටර් එක ලොකුවට තමයි තියෙන්නේ. ඊට අමතරව මේකේ Pioneer කියලා කොටලා තියෙනවා. මේක කෝන් එක නම් ටිකක් හයියට තියෙනවා. ඒක ගැන ගැටලුවක් නෑ. ඊට අමතරව පිටිපස්සට ගත්තොත් පිටිපස්සේ මේක මොඩල් එක ගහලා තියෙනවා. මේකේ ඕම්ස් ගහන සහ වොට් ගාන RMS එක ඊට අමතරව මේඩ් ඉන් වියට්නාම් Pioneer කෝපරේෂන් කියලා ගහලා ඉවලා තියෙනවා. මේක ට්වීටර් එක නම් ඒවා ටික ලස්සනට තියෙනවා ප්‍රශ්නයක් නැහැ පෙනුමෙන්න. මේකේ බලමු අපි මේකේ මිල ගණන් සහ මේකේ කොහොමද යූසර් එක්ස්පීරියන්ස් එක කියලා. Pioneer product එකේ ලක්ෂරේ පෙනුම වගේම sounds පැත්තත් හොඳ quality එකක් ගන්න පුළුවන් කියලා හිතනවා. මේකේ ටිකක් ලොකු magnet එකකුත් තියෙනවා. ඒ වගේම මේකේ hard බව හින්දා හොඳ bass එකක් එක්ක මේ tweeter size එකත් එක්ක හොඳ treble ගතියක් මේකේ බලා ලබා ගන්න පුළුවන් කියලා අපි හිතනවා. ඊට අමතරව මේකේ මේ build quality එකත් අනිත් ස්පීකර් එකත් එක්ක සාපේක්ෂව හොඳ තත්ත්වයක තියෙනවා. මේකේ පයිනේ කියලා කොටලා තියෙන එකත් සහ මේකේ හීනි දාර වගේක් තියෙන එකත් තව ලක්ෂරි ගතිය ටිකක් වැඩි කරනවා. ඒ වගේ මේක බජට් එක අතින් ගත්තත් මේක සාමාන්‍ය බජට් වලින් තියෙන හොඳම ප්‍රොඩක්ට් එකක් කියලා කියන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් මේක Audio Shops වල මිල 9,000 12,000 අතර වගේ ගානක් 1 year warranty එක්ක වගේ යනවා. ඒකත් එක්ක බලද්දි normal 4 inch එක සාමාන්‍යයෙන් JBL Infinity වගේ range එක යනවා. සාමාන්‍යයෙන් 20ක් කිට් වෙන්න 20ක් 25ක් කිට් වෙන්න අතර යන හින්දා මේක මේ ගානට හොඳ product එකක් කියලා කියන්න පුළුවන්. මේ use experience එක ගත්තොත් ගොඩක් වාහන වල මේක budget එකත් එක්කම high කරනවා. Normal stock speakers වලට වඩා මේකේ ලොකු වැඩක් කරගන්න පුළුවන්. Chinese වලට වඩා ගොඩක් quality. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේක high volume එකේ වුණත් කිසි ප්‍රශ්නයක් නැතුව දාන්න පුළුවන්. මේක ඔයාලගේ වාහන වල high කරලා ඇති සහ high කරන අය ගැන දන්නවා ඇති මේ product එකේ user experience එක කොහොමද කියලා. අනිත් අයට දැනගන්නත් එක්ක පල්ලෙන් comment කරන්න. ඊට අමතරව මේකේ මේ අයිටම් එක ඔයගොල්ලෝ විකුණන්න තියෙනවා. ඒක Audio Shops වලින්. එයාලා දන්නවා ඉතින් මේ මටත් වඩා දේවල් user experience එක කොහොමද සහ මේකේ අපම නොකියපු දේවල්. ඒ ඔක්කොම ඔයාලට පුළුවන් පල්ලෙන් කමෙන්ට් කරන්න. අපි මේ වගේම තව ස්පීකර් එකක් සමගින් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.